අද මම කතා කරන්න යන්නේ අපි හැම වර්ණයේ කොහොමද අපි තවදුරටත් පැහැපත් කරන්නේ මේ ගැන අපි දැනගත යුතු කරුණු මොනවද කියලා. අපිට පුළුවන් සාමාන්‍ය කෙනෙක්ගේ හැම තිබුණට වඩා හොඳට පැහැපත් කරන්න පුළුවන්. ඒ පැහැපත් කරන වෙලාවෙම අපි හැම ඒකාකාරී බවත් අපිට ලබා ගන්න පුළුවන්. මේ හැම වම් පැත්තෙන් ඔබට පෙන්වන්න කියලා තියෙනවා කලින් ප්‍රතිකාරයට කලින් මේ හැම ගොඩක් එක එක තැන් වල පැහැය වෙනස් වෙනස් විදිහට පේලා තියෙනවා. මේකට අපි කියනවා pigmentations කියලා. මේවා ඉවත් කරාම මේ පැලලන් ඉවත් කරාම හැම ඒකාකාරී ස්වභාවයක් අපිට ගන්න පුළුවන්. ඒක ලස්සනයි සාමාන්‍ය. ඒ වගේම මෙතනත් පෙන්වන්න කියලා තියෙන හැම කොහොමද පැහැපත් කළා ඒ මුහුණ තරුණ කළා ලස්සන කළා තියෙන කොහොමද කියලා. හැම වර්ණයක් අපිට ලැබෙන්නේ මෙලනින් කියන වර්ණකයෙන්. මේ මෙලනින් කියන වර්ණකය අපිට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. අපිට පාට පේන්න අපේ ඇස් තුලත් අපිට එක එක ශබ්ද ඇසෙන්න අපේ කන් තුලත් මේ මෙලනින් වර්ණකය අපිට අවශ්‍යමයි. ඒ වගේම මනුෂ්‍ය වර්ගයා දිනු වෙලා තියෙන මෙලනින් ඒ මනුෂ්‍ය මොළය තුල දැන් 12කම තැන්පත් වෙලා තියෙනවා. සත්තුන්ටත් වඩා අනිකුත් සත්තුන් සියල්ලටම වඩා මනුෂ්‍යයන්ට මෙලනින් තැන්පත් වීම අපිට මොළය තුල දකින්න ලැබෙනවා. මේක ඉතාම වැදගත්. ඒ වගේම මොළයක කොටස තියෙන අපි ඒකට කියනවා ලෝක සිරුලියස් කියලා. මේ කොටසේ මෙලනින් දක්න ලැබෙන්නේ මානස මනුෂ්‍යයන් පමණයි. අනිත් සත්තුන්ට ඒක එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි ගොඩක් දිනලා අපේ මානසික தත්ත්වය අපේ මනුෂ්‍යයන්ගේ මොළය ඉතාම දියුණු தත්ත්වයට පත්වීමටත් මෙලනින් තමයි අවශ්‍යයි. මෙලනින් සාමාන්‍යයෙන් අපි දන්නවා අපිට ඉතාම අවශ්‍ය වෙනවා ඒ මොලේ ෆන්ක්ෂන් කරන්න. ඒ වගේම අපි දන්නවා මෙලනින් වර්ග දෙකක් තියෙනවා. යූ මෙලනින් කියන්නේ කළු පාට තියෙන මෙලනින්. එතකොට ෆියෝ මෙලනින් කියන්නේ කහ සහ රතු. ඒ කියන්නේ ගොඩක් සුදු හැමේ තියෙන ෆියෝ මෙලනින්. යූ මෙලනින් අඩුයි. ෆියෝ මෙලනින් වල සල්ෆා කන්ටෙන්ට් එක ටිකක් වැඩි කියලා අපි දැනගෙන තියෙනවා දැනට. එතකොට තව එකක් අපි දන්නවා පාකින්සනිසම් කියන රෝගය හැදෙන්නේ මොළේ සබ්ස්ටැන්ෂියා නයිග්‍රා කියන ප්‍රදේශයේ මෙලනින් අඩු වුණාමයි. ඒ වගේම අපි දන්නවා ලෝකයේ පෙස්ටිසයිඩ්ස් එහෙම නැත්නම් දිලීරනාශක එතකොට ඒ වගේ දේවල් වැඩිපුර භාවිත කරන ප්‍රදේශවල පාකින්සන්සම් කියන රෝගය වැඩි වශයෙන් දක්න ලැබෙනවා. මෙලනින් අපේ ස්වභාව ධර්මය තුළ බොහෝ කල් පවතින පුළුවන්. අපි දන්නවා දැල්ලාගේ දැල්ලන් වෙන සතෙක් ඔවුන් ආක්‍රමණය කරනකොට දැල්ලන්ට පුළුවන් මේ තීන්ත වර්ගයක් නිකුත් කරන්න. ඒ තීන්ත හදලත් හැදිලා තියෙනෙත් මෙලින් වලින්. මේ වගේ මෙලනින අවුරුදු මිලියන 170ක් පමණ වුණත් පරිසරය තුළ රැඳා පැවතිලා තියෙනවා. මෙලනින් වලට සමාන වෙන අනිකුත් දේ තමයි ක්ලෝරොෆිල් කියලා කියන්නේ. අපි දන්නවා අපි පැලෑටිවලට ආලෝකය ලබාගෙන ඒ ආලෝකයේ තියෙන ශක්තිය ආහාර බඩ පරිවර්තනය කරන්නට ක්ලෝරොෆිල් තමයි උදව් වෙන්නේ. එතකොට මෙතන තව උදාහරණයක් පෙන්වන්න කියලා තිනවා හැම වර්ණය කොහොමද අපි ශාපත් කරලා තින්නේ කියලා. ඉතින් අපි කවරි මගෙන් අහුවත් මම කියන්නේ කළු හැම තමයි අපිට ස්වභාවයෙන්ම සුපීරියර් එහෙම නැත්නම් උසස් හැම. මොකද කළු පාට අපිට ගොඩක් ආරක්ෂාව ලබා දෙනවා කියලා අපි දන්නවා. ඒ වුණත් බොහෝ දෙනා කැමති පැහැපත් වෙනකොට ලස්සනයි කියලා බොහෝ අයගේ මතයක් තියෙනවා. ඉතින් අපිට දැන් තව දෙයක් දැනගෙන තියෙනවා ග්ලූටතයෝන් කියන මේ ඇන්ටිඔක්සිඩන්ට් තමයි අපේ ශරීරය තුළ අපගේ මයිටොකොන්ඩ්‍රියා ඒ වගේම න්‍යූක්ලියස් වැනි දේවල් ආරක්ෂා කරන්නේ අපේ සෛල තුළ. මේ ආරක්ෂා කිරීම තුළින් ලෙඩ රෝග වළක්වා ගැනීමටත් වැඩි කාල ජීවත් වීමටත් අපට හැකියාව ලැබෙනවා. ග්ලූටතයෝන් අපේ ඇඟේ අඩු වෙනකොට බොහෝ ලෙඩ රෝග හැදෙනවා. කැන්සර්, මල්ටිපල් ස්ක්ලෙරෝසිස්, එයිඩ්ස්, ඕල්ෂයිමර්ස්, පාකින්සන්ස් වැනි ලෙඩ රෝග බොහොමයක් හැදෙනවා. ඒ වගේම ග්ලූටතයෝන් අපි දන්නවා වයසට යනකොට අඩු වෙගෙන යනවා කියලා. ඉතින් ග්ලූටතයෝන් වැඩි කරගන්න අපි බොහෝ දුරට තැත් කරනවා. මොකද ග්ලූටතයෝන් ඇඟිල්ල වැඩි කිරීමෙන් අපිට පුළුවන් වයසට යෑම වළක්වා ගන්න. ඒ වගේම ග්ලූටතයෝන් වැඩි වෙනකොට හැම පැහැපත් බවත් වැඩි වෙනවා. ඉතින් ග්ලූටතයෝන් වැඩි කරනත්
වශයෙන් ක්‍රීඩකයන්ට ගොඩක් ග්ලුටාමයින් වෙනවා ඒ ක්‍රීඩකයන්ගේ හැකියාව වැඩි කරන්න. නමුත් ග්ලුටාමයින් කියන දේක අපිට කටින් ගන්න බෑ. මොකද ඒක බඩ තුල දීවලා යනවා. ජීර්ණ වෙලා ඒකට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. ඒ වගේම ඉන්ජෙක්ෂන්ස් වශයෙන් ගත්තත් ග්ලුටාමයින් හැමදාම ඉන්ජෙක්ෂන් වශයෙන් ගන්න බෑ. ඒක බොහොම මිලාදික දෙයක්. ඉතින් අපි දැන් දන්නවා ග්ලුටාමයින් වැඩ කරන්නේ තනියම නෙවෙයි. ඒක ඇන්ටිඔක්සිඩන්ට් නෙට්වර්ක් එකක් කියලා අපි ඒකට කියනවා. ඒවයින් අපි හතක් දැනට යොදා ගන්නවා මේ ඇඟ තුළ ග්ලුටාමයින් වැඩි කරන්නත්, වයස කෑම අඩු කරන්නත්, ඒ වගේම හම පැහැපත් කරන්නත්. මේ ග්ලුටාමයින් වෙනුවට භාවිතා කරන ඇන්ටිඔක්සිඩන්ට් වර්ග හත අපි ඇඟේ තියෙන ලෙඩ අඩු කරන්නත්, වයස කෑම අඩු කරන්නත්, දියවැඩියාව, හයි බ්ලඩ් ප්‍රෙෂර් වගේ දේවල් හොඳ කරන්නත්, පිළිකාවක් වුණත් හොඳ කරන්නත් අපිට උදව් වෙනවා. ඉතින් මේක තමයි අපි දැන් භාවිතා කරන්නේ. අපි ඒ වගේම නයිට් ක්‍රීම් කියන දෙයක් භාවිතා කරනවා අපේ ලෙඩුන්ගේ අපේ හම පැහැපත් කිරීමට. ඊට අමතර අපි ළඟ තියෙනවා දැන් අලුතින් හදලා ඇන්ටිඔක්සිඩන්ට් ඔයිල් ක්ලෙන්ස් එකක්. මේ ඔයිල් ක්ලෙන්ස් එක භාවිතා කිරීමෙන් අපේ හමට ඇන්ටිඔක්සිඩන්ට් ඉක්මනින් ලබා ගන්නටත්, හමේ තියෙන පැල්ලම් ඉවත් කිරීමටත්, රැලි අඩු කිරීමටත් අපිට ගොඩක් උදව් වෙනවා.